ඉදිරිපත් වෙනවා. ඉතින් මේ දුවදරුවෝ සහ සියලු දෙනා දැන ගන්නකොට මේක දෙවියන් උදෙසා වාදනය කරන්නා වූ වාදනයක්. ඒ කියන්නේ යහනට ආරාධනා කරන්නා වූ දෙවියන්ට මගුල් බෙර වාදනය කරලා අවසානයේ තුනුරුවන් උදෙසා දේවපද වාදනය කරලා ගුරුවරුන් උදෙසා ගුරුපද වාදනය කරලා ආශිර්වාදයේ උදෙසා ආශිර්වාද පද වාදනය කරලා දතරාඩ විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියනා වූ සතරවරන් දෙවි මහරජෝත්තමයන් වහන්සේලාට සතර වට්ටම් ඇතුව ඒ කියන්නේ වට්ටම් සතරකින් යුක්ත මගුල් බෙර වට්ටම් වාදනය කරලා ඊට පස්සේ මේ යහනට වඩින්නා වූ දෙවිදේවතාවුන් වහන්සේලා සන්තුෂ්ටි කිරවීම සඳහා මේ තිබෙන්නා වූ යාම් බෙර නැත්තම් මගු මේ අත්‍ය බෙර වාදනය කරනවා. ඉතින් දුවදරුවෝ ඉතින් මේව දැනගන්න ඕනේ. කොහොමගම් කාර්ය ශාන්ති කර්මයේ මගුල් බෙර වාදනයෙන් පස්සේ තියෙන එකක් තමයි මේ අවස්ථාවේදී ඕගොල්ලන්ට මේ දකින්න ලැබෙන්නේ. ඉතින් වාදනය කරන්නා වූ අපි කියනවා එක අතකින් වාදනය කරන්නා වූ පදය අනිත් අතකින් ගෙවීමකට කරනවා. ඒ කියන්නේ ඒ පදයම මේ ආකාරයෙන් ගෙවීමකට ලක් කරනවා. ඒක ඉති ශිල්පීයත්වයේ සාම්ප්‍රදායත්වයේ අපේ තිබෙනා වූ ශාස්ත්‍රීය පද කොටස් තමයි මේ වාදනය කරන්නේ. විවිධ තාල රූපවලට මේ ආකාරයෙන් වාදනය කරනවා. ඉතින් මේ දැන් අපේ මේ ක්‍රියාවට අපේ භාග්‍ය ගුරුතුමා සූදානම් වෙලා ඉන්නවා. ඉතින් අපි මෙතනින් ඉදිරියට මේක කරගෙන යමු. Thank you.
පණිපැත්තට ගාලා කට්ටන්නලුව වැඩි හරියන්නේ නැහැ පොඩ්ඩක් විදියට වැඩ වැඩි ඉන්නලු තියෙනවා එහෙන් බෑ ඉතින් දැන් ඔය දැන් වාහන තව විදියක් තියෙනවා බලමු කේක විදියට කරලා බලන්න ගොඩක් පොඩ්ඩක් දාලා ගහන්න